ඉතින් ඇලෝනේ සුබ දවසක් අපි අද කතා කරන්නේ 5 වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක ඒ ඇලෝනේ කොහොමද හරියටම දිග්ගයක් හදාගන්නේ කියලා ඉතින් ඇලෝනේ ඕගොල්ලෝ දැන් 5 account එකක් නැත්තම් ඕගොල්ලෝ මේ යටින් තියෙන link එකකින් ගිහලා මේ වීඩියෝ එකට යටින් තියෙන link එකකින් ගිහලා ඕගොල්ලන්ට පුළුවන් 5 account එකක් හදාගන්න ඒකෙන් සල්ලි උපයන විදිය හොයාගන්න ඉතින් ඇලෝනේ අපි අද කතා කරන්නේ 5 එකේදී කොහොමද සල්ලි හොයන්නේ සහ මේකේ දිග්ගයක් හදන්නේ කොහොමද කියලා එහෙනම් අපි වීඩියෝ එකට යමු इट पास फाइव प्रोफाइल दम कमद न्यू गिग्गिया खदागे दर्वा मत गिग्गिया पेर मेम इतनी मंडल विस्तमें तम ओडे नम मगे फाइव का उदुवे हेदू मैं अलग वीडियो सीरीज करेंदुवे दिन मैं अकाउंट मे ओडे की मेमर तीनवा मगे ఒకండి ప్రూఫ్ దాన్న ఇతిం లింక్ కి యాడ లింక్ గాతియే ఏ లింక్ ఇంగిల ఒకండి పులంగి ప్రూఫ్ బలాకుం దెన్ మం కెల్న కోవల్ న్యూ గిగ్గియ కదండి కేలా మెన్ క్రియేట్ న్యూ గిగ్గియ దనొడ ఒకండి క్లిక్ కరన్న కేవ తీరు ఈట పస్సే మెన్న మెహెమ తమయ ఒకండి దగ్గర లబెన్ని ఇది యాలోనే ఓకొల్ల మోన కేటగిరీ దిగిల ములిమ పోయగన్న ఓన్ ఇది నిస్టిచ్ బైన్ కే అన్న బులవ ඊට පස්සේ ටිකක් වෙලා ඉදියක ඕපන් වෙයි. ඉතින් යාළුවනේ මම අද හදන්න යන්නේ YouTube intro gig එක. ඉතින් යාළුවනේ මම YouTube intro gig සේවසා කරනවා. ඒකින් දා මම මේකෙදි YouTube intro gig එකක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සර්ච් කරන්න පුළුවන්. ඔයකොල්ලෝ බලා ගන්න ඕනි දැන්ට මන් කියන gigs මොන වගේද කියලා. Any of your content කියලා දෙනවා. Logo animation මේ වගේ gig තියෙනවා. සාමාන්‍ය price එක يعني ඩොලර් 15ක්. ඔයගොල්ලෝ ගන්න lowest price එක ඩොලර් 15ක්. डोल डोल दर डोल दिन डोल दिंग मेग लोक थिंग लोकलोटे क्लीर का मेतनी ओकोलोलो उदाहरण उदाहरण बलगन पुड़वा इतनी दम दंट टेक्स्ट पेज मे वगैरह तीन ඉතින් අපි යමු දැන් අපේ gig එක ක්‍රියේට් කරන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ඇත්තටම මෙන්න මේක තමයි ඔයගොල්ලන්ගේ වැදගත්ම වෙන්නේ. වීඩියෝ animation එක intros outros කියලා. ඉතින් එතෙන්දී මෙතෙන්දී යන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙතන select කරගන්න category එකේ video animation කියන එක. දැන් මම මගේ category එකට මම select කරගන්නේ ඒක ඔයගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. इंट्रूशन क्लिक करवा पास मम दिन यूट्यूब चैनल का इंटरव्यू मम इतने सिलेक्ट करना यूट्यूब चैनल का इंटरव्यू इतनी गलोने वीट पास पुड़वा टाइटल कॉपी फेस कर मे वे पुड़वा बलगा ई के टाइटल का दिन कैची टाइटल का हेतुदा गुडक से गुडक होने मम्मी वगे टाइटल दागनवा इतनी मेदी पेनवा मैं जस्ट पेपर की लड़की मैं टाइटल गलवा के मिदी सर्च टैक्स की पेर दागना पुलवा टैक्स की पेर दागना और बलगे मम्मी टैक्स हतर दागनता और टैक्स पाक दागन पुलवा इतना सेव कंटिव क्लिक करना इतनी अलोने दें तीन प्राइसिंग पैकेज मेदन समय हर टम दी इतनी गलोने ओवर टेक्स एडम दी नैम पैकेज दागनि दम फील करना मैं कौन फील करना मम पैकेज मेमे टाइप करना पास मे पैकेज मनोवाद तीन मैं डिस्क्राइब करना डीटेल आफ युअ ऑफर यानी मे पैकेज बेसीक पैकेज ऑफर करके मैं टाइप करना दम उदाहरण मैं टाइप कर लिया मगे पैकेज तीर मेवा मम्मी टाइप करता हर बड़ा पड़वा दम इतन सेकंड पहात पहात इंट्रो कदल देना मैं हाई पहात मैं दास इंट्रो का कदल देना क्या इतनी गलोने मेतन वैडियम सेलवे ओन स्टाडर्ड पैकेज सामान्य अतम की इतनी गलोने डेलीवरी टाइम डेलीवरी टाइम मैं टाइप करना दम मैं टाइप करना बड़ा तीन इतनी गलोने दम डेलीवरी मम्मी दागता पेड़ ओवर टेक्स्ट ऐड करना दिखाना दिनों टेक्स्ट ऐड करना लोगो ऐड करना लोगो ऐड करना
මේකෙදි ලෝගෝ එකක් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යන්නේ මේ වගේම මේ වගේ ඉවෙන්ට් එකක් තත් ඕගොල්ලන්ගේ තියනවාද කියලා බලලා ඕගොල්ලන්ට පුළුවන් ඇඩ් කරගන්න. ඉතින් යාළුවෝ මෙතනදී ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබා රිවිෂන් කියන්නේ මොකද්ද කියලා. මේක ඇත්තම සිංහල තේරුම්ගත සංශෝධන. මේකල ඕගොල්ලෝගෙන් අහනවා මේක කීපාරක් එයා එපා කිව්වොත් මේක කීපාරක් ඔයගොල්ලන්ට රිවිෂන් කියන්නේ සංශෝධනය කරලා ගත්ත කියලා කියනවා. මෙතන අන්ලිමිටඩ් දාන එතකොට සෙල්ලර ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඒකකට අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන අන්ලිමිටඩ් දාන්න. දැන් මම මේකේ ප්‍රයිස් එක ටයිප් කරගන්නම්. ඉතින් මම එකක් උදාහරණයක් ලෙස පෙන්නන්න. යාළුවනේ මේකෙදි මේ වගේ ප්‍රයිස් එක තමයි යන්නේ ඩොලර් 15ක් ඩොලර් 25ක් ඩොලර් 30ක්. ඉතින් මේ වගේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. එක්ස්ට්‍රා පාස් ඩිලිවරි ඔයගොල්ලන්ට වැඩි ගණක් හොයන් ගත්තා කි එක්ස්ට්‍රා වැඩි ඉක්මනට ලබා දෙනවා කියලා මේ ඩිලිවරි එක. ඒතර මේකෙදි ඩිලිවර් ටයිම් එක අඩු වෙනවා. නමුත් ඉතින් ඉක්මනට ඔයගොල්ලන්ට පැකේජ් එක ඩිලිවර් කරන්න හැකියාව තියෙනවා. ඒත් වැඩි ගණකුත් හම්බෙනවා. ඉතින් මම දැන් මේක ඇක්ටිවේට් කරගන්නයි මගේ එකට. ඉතින් මම මේකක්වත් ඇක්ටිවේට් කරගන්න. ඉතින් සේව් ඇන්ඩ් කන්ටිනියු කින්දරට කරලා ඊළඟ පේජ් එකට මම යනවා. ඉතින් යාළුවනේ මේකෙදි කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඔයගල බ්‍රීෆ්ලි ඩිස්ක්‍රයිබ් යෝගි. ඔයාලගේ ඉගිගේ මොනවද තියෙන්නේ කියලා ඔයගල මේකෙ බ්‍රීෆ්ලි, ඒ කියන්නේ ඊටාම ගොඩක් අඩු ප්‍රමාණයකින් මේ සඳහන් කරන්න ඕනේ. දැන් මම මගේ තියෙන එක කොපි කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඊළඟට ආයේ අයි ඉස්සල ගන්න දෙමයි. ඉතින් මම කොපි කරගත්ත ටික මේ වගේ පේස් කරගන්නවා. දැන් ඉට් ඉස් ඕකේ. ඊට පස්සේ ඔයගලන්ට ඇඩ් ෆෝ කිව් කිව්වකි. ඔයා සිලෙක්ට් කරන්නේ ඇයි මගේ කියලා. ඔගලන්ට මේ වගේ ප්‍රශ්නයක් අහලා ඒ වගේ ගොඩක් උත්තර දුන්නකෝ ඔයාලට. එතකොට ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම උදාහරණයක් පෙන්නන්න. ඉතින් ඇලුනේ මම ෆාගිව ඇඩ් කරගත්තා why do you select me කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඒකට ඩිස්ක්‍රයිබ් කරපු තිබ. ඉතින් මේ තියෙන එච්චර තමයි. ඉතින් එච්චර තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපි යමු ඊළඟ පැත්තට. සේව් ඇන්ඩ් කන්ටිනියු කියලා නේද ඊළඟ පේජ් එකට යනවා නම් මේක. ඊට පස්සේ මම තියෙන රික්වයර්මන්ට් එකක් දාන්න. එතකොට ඒක ලෝඩ් කරලා පස්සේ රික්වයර්මන්ට් එකක් ටයිප් කරනවා. ඒ කියන්නේ ඒක ඔයාලට ඒගොල්ලෝගේ ඕනි මොකක්ද කියලා ඔයගොල්ලෝ ටයිප් කරගන්න. දැන් මදෙන්දී මම ඒගොල්ලෝගේ ලෝගෝ දීලා ගන්නවා. ඒක තමයි මගේ පැකේජ් තුනේම ලෝගෝ එක අවශ්‍ය වෙනවා. ඉතින් මම ඇටැච්මන්ට් චේන්ජස් ක්ලික් කරලා ඇඩ් කරගන්නවා. ඉතින් ඒක ඔයාගේ ඇටැච්මන්ට් ක්ලික් කරලා ඔය සේව් ඇන්ඩ් කන්ටිනියු කියන එක ක්ලික් කරලා ඉතින් ඊළඟට තමයි අවශ්‍යම ටික තියෙන්නේ. මෙතෙන්දී ගැලරි එක. ඉතින් ඇලුන ඒකෙදී ගැලරි එකේදී ඔයගොල්ලෝ වීඩියෝ එකක් දැම්මක එක්ක PDF එකක් දැම්මක එක්ක ඉමේජස් දැම්මක. ඉතින් ඇලුන ඇත්තට තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපි කතා කරමු වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න සහ ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න කොහොමද කියලා. මෙතෙන්දී වීඩියෝ 1 only කියලා ගාලා තියෙනවා. ඉතින් මෙතෙන්දී හැමෝම සාමාන්‍යයෙන් මේ ඉමේජ් එක කියන්නේ මෙන්න මෙතන පේන්න තියෙන දේ. ඕකේ. ඉතින් දැන් ඔයගොල්ලෝ පේන්න තියෙනවා. ඉතින් අපි දැන් අපි වීඩියෝ එක ඇඩ් කරගමු. දැන් මම ඇඩ් කරගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම ඉමේජ් එකයි වීඩියෝ එකයි මේ විදිහට දාගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ටික් එක දාලා මෙතන සේව් ඇන්ඩ් කන්ටිනියු කියලා උඩ ක්ලික් කරන්න. ඉතින් යාළුවනේ ටිකක් වෙලා යද්දී ඕල්මෝස්ට් දෙයා ලේටස් අපි ප්‍රියෝගි ඇන්ඩ් ගෙට් සම් බයර්ස් ස්ක්‍රෝලින් ඉන් කියලා පබ්ලිෂ් ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අවසානම පියවර. ඉතින් දැන් ඔයගොල්ලෝගේ ගිග් එක මෙතෙන්දී ලයිව් පෙන්නනවා. ටිකක් වෙලා යද්දී මගේ පෙන්නනවා මගේ දැන් සුපර් YouTube intro කියන එක දැන් මෙතනදී පෙන්නනවා. ඉතින් මේක දැන් මගේ gig දෙකක් තියෙනවා. ඉතින් දැන් ගොඩක් හොඳයි. ඉතින් මේ gig එක successfully create කළා. ඉතින් එච්චර තමයි කතා කරන්න තියෙන්නේ. අපගේ YouTube channel එක subscribe කරන්න. අනිවාර්යෙන්ම මතක් කළා මේ video එක like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ video එක comment එකක් දාන්න හොඳයි නැද්ද කියලා. ඉතින් ඔයගොල්ලෝගේ දැන් double 5 වන්ට ගන්න නැත්තම් ඔයගොල්ලෝ පුළුවන් යටි දෙන link එක ගිහලා ඉස්සලා video එක බලන්න. ඉතින් එච්චර තමයි කතා කරන්න දෙන්නේ. එනම් ගිහලා ඔයගොල්ලෝ සුබම සුබ දවසක්.